Hi, kohomad? Ithin ona aluth video ekak karanga fashion talks channel ekek. Ithin ona ada video eke mama ogolanta katha karanna yanne inverted triangular body ekak tiyenawa na kohomada me wage sharireyakata api style karanne kiyala. Ehemath naththam kenekge upper body eka chuttak palalin wedi ethakama lower body eka palalin adui nan me wage sharireyakata kohomada api lassanata andun thoraganne kiyala thamai ada mama katha karanne yanne. Ehenam gihila balamu monada me vistara kiyala. Inverted triangular body shape එකක් කියන්නේ කොයි වගේ body shape එකකටද කියලා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උරහිස එතකම පපු ප්‍රදේශය තමන්ගේ ඉනට වඩා ප්‍රමාණයෙන් විශාල නම් සාමාන්‍යයෙන් තමන්ගේ upper body එක lower body එකට වඩා සාමාන්‍යයෙන් වැඩි නම් structured වෙලා තියෙනවා නම් මෙන්න මෙවැනි ශරීරයකට අපි කියනවා inverted triangular body shape එකක් කියලා. I think api foreign celebrities la gattot ehema me aakare body shapes tiena Angelina Jolie etakama Naomi Campbell etakama Bridget Jones kiyana celebrities lage tiyenneth menne me aakare inverted triangular body shapes. ඉතින් මෙවැනි body shape එකකට අපි style කරද්දී අපි වග බලාගත යුතු කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා අපේ upper body එක ගොඩක් slim කරලා පේන ඇඳුම් තමයි අපි අඳින්න ඕනේ. ඒ වගේම අපි වර්ණ තෝරගනිද්දී එතකම් patterns තෝරගද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපේ upper body එක කෙට්ටු කරලා පෙන්නන જાතිය ඇඳුම් තෝරගන්න. ඒ වගේම second note එක තමයි අපි අපේ lower body එකට චුට්ටක් volume එකතු කරන ඇඳුම් තමයි අපි නිතරම තෝරගන්න වග බලාගත යුතු වන්නේ. මොකද මෙමගින් අපේ ශරීරය ඉතාම ලස්සනට අපිට හැඩ කරලා පෙන්වන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරෝතින් එහෙම tops ගැන මේ වගේ ශරීරයක් තියෙන කෙනෙක් කොයි වගේ tops ද අඳින්න ඕනේ කියලා අපි ඉස්සෙල්ලම බලමු කොයි වගේ necklines ද අඳින්න ඕනේ කියලා. විශේෂයෙන්ම ඔයාට පුළුවන් නම් V neck එකක් අඳින්න ගොඩක් වෙලාවට තමන්ගේ උරහිස් දෙක පළල්භාවයේ වැඩිය පෙන්වන්නේ නැතුව අපිට ලස්සනට ඒ upper body එක slim කරලා පෙන්වන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයේ narrow necklines ඒතකම asymmetrical necklines මේ වගේ necklines තියෙන ඇඳුම් ඇඳම ගොඩක් වෙලාවට අපේ උරහිස් දෙකේ පළල්භාවයේ වැඩිය පෙන්වන්නේ නැතුව අපිට ලස්සනට ශරීරය හැඩ කරලා පෙන්වන්නට පුළුවන් වෙනවා. ඉතින් හොඳින්ම මතක තියාගත යුතු කරුණක් වෙන්නේ මේ වගේ inverted triangular body shape එකක් නම් ඔන්න ඔයාට තියෙන්නේ ටිකක් off shoulder ඇඳුම් ඒත් එක්කම wide shoulder තියෙන ඇඳුම් ඒත් එක්කම ගොඩක් අර fitted ඇඳුම් ඒ කියන්නේ ගොඩක් long sleeve fitted arms තියෙන වගේ ඇඳුම් අඳින්නේ නැතුව ඉන්නවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද මෙමගින් ඔයාගේ ශරීරයේ මෙන්න මේ upper body එකේ තියෙන bulkiness එක පෙන්වන්න ගන්නවා. මීටත් අමතරව තව මේ දවස්වල ගොඩක් high trend එකක් වෙලා තියෙනවනේ මෙන්න මේ balloon sleeves ඒත් එක්කම ගොඩක් අර puff sleeves වගේ තියෙන දේවල්. ඉතින් මෙන්න මේ වගේ දේවල් උඩට තියෙන inverted triangular body shape එකක් නම් ඔයා මේවා avoid කරනවා නම් තමයි. එහෙම නැත්නම් මේ වගේ දේවල් අඳින්නේ නැතුව ඉන්නවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද මේ වගේ ඇඳුම් ඇඳම ගොඩක් වෙලාවල් වලට ඔයාගේ upper body එකට තවත් volume එකක් එකතු කරලා තවත් bulkiness එකක් එකතු කරන්නට පුළුවන් වෙන නිසා. ඉතින් කලින් කිව්වා වගේ ඔයා top එකක් තෝරගනිද්දී අනිවාර්යයෙන්ම ඔයාට ගන්න පුළුවන් styles වෙන්නේ මෙන්න මේ peplum style එක. ඉතින් peplum style එක කියලා කියන්නේ ඇත්තටම ගොඩාක් body shapes වලට perfectly match වෙන outfit එකක් නැත්නම් style එකක්. ඉතින් මෙන්න මේ peplum style එකෙන් උනත් inverted triangular body එකක් නම් ඔයාට තියෙන්නේ ඔයාගේ ශරීරය හැඩ කරලා ලස්සනට ඉන හැඩ කරලා පෙන්නන ස්වරූපයක් ගන්නට පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයාට තවත් ගැළපෙන style එකක් තමයි මෙන්න මේ wrapped style එකේ. ඉතින් මේ ස්ටයිල් එකේ ටොප් එකක් ඇඳලා ඩ්‍රෙස් එකක් ඇඳලා ඔයාලට ගොඩාක් සුදුසු වෙනවා. ඔයාලට තියෙන ඉන්වර්ටඩ් ට්‍රයැන්ගියුලර් බඩි ෂේප් එකක් නම් ඔයාගේ ඇඟ තවත් හැඩ කරලා පෙන්වන්න. මීටත් අමතරව ඔයාට පුළුවන් ෆිටර්ඩ් ෂෝට් ස්ලීව් වගේ ටොප්ස් තෝරගන්න. සමහර වෙලාවලට අර ටී-ෂර්ට් නැත්නම් රිබ් මටීරියල් එකෙන් හරිම ලස්සන ටොප්ස් එනවා. ඉතින් මෙන්න මේ වගේ ටොප්ස් උනත් ඔයාට අඳින්න පුළුවන්. ඔයාට තියෙන ඉන්වර්ටඩ් ට්‍රයැන්ගියුලර් බඩි ෂේප් එකක් නම්. මීට අමතරව දැන් ඔයා කොයි වගේ පැටර්න්ස් ද තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ වර්ටිකල් ලයින්ස් තියෙන ටොප්ස් තෝරගන්න. උන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අප බඩි එක ගොඩක් ස්ලිම් කරලා පෙන්වන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් නම් චුට්ටක් ලූස් වට තියෙන ටොප්ස් අඳින්න. එතකම චුට්ටක් දිගට තියෙන ටොප්ස් අඳින්න. ගොඩාක් ක්‍රොප් ටොප්ස් වගේ දේවල් අඳින්නේ නැතුව චුට්ටක් දිගට තියෙන ටොප්ස් අඳින්න. මෙන්න මේ වගේ දේවල් උනත් ඔයාට උදව් කරයි ඔයාගේ අප බඩි එක ස්ලිම් කරලා පෙන්වන්න.
මීටත් අමතරව ඔයා ටිකක් tops තෝරගද්දී ටිකක් තද පැහැයන් ටිකක් තද වර්ණයන් කළු අළු ටිකක් dark blue dark green මේ වගේ තද පාටවල් තෝරගන්නවා නම් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ අප බඩි එක තවත් slim කරලා දෙන්නන්න. මේත් එක්කම අපි ගැලපෙන dresses ගැන කතා කරොත් එහෙම ඔන්න ඔයාට ලස්සනට ගැලපෙනවා මෙන්න මේ වගේ A-line type එකේ dresses. විශේෂයෙන්ම මෙමගින් ඔයාගේ lower body එකට volume එකක් එකතු කරන නිසා ඔයාගේ ශරීරය ඉතාමත්ම ලස්සනට හැඩ කරලා පෙන්වන්නට පුළුවන් වෙනවා. මීටත් අමතරව මේ දවස්වල චුට්ටක් trend එකේ තියෙන මෙන්න මේ pleated skirts නැත්නම් pleated dresses. ඉතින් ඔන්න ඔයාට pleated dress එකක් වුණත් පාවිච්චි කරන්නට පුළුවන් ඔයාගේ ඇඟ තවත් හැඩ කරලා පෙන්වන්න. මොකද මෙමගින් වුණත් මේ pleated bottom එකක් තියෙනකොට මේ dress එකේ ඔයාට ඇත්තටම පල්ලෙහා කොටසට නැත්නම් ඔයාගේ lower body එකට ලස්සන volume එකක් එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔන්න ඔයාට තවත් අඳින්න පුළුවන් dress style එකක් තමයි මෙන්න මේ shift gown කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අපේ ලංකාවේ වෙළඳපළේම හරීම ලේසියෙන් ඕනම කාලෙක ඔයා ගන්න පුළුවන් මේ වගේ shift dresses. ඉතින් ඔයාට shift dress එකක් වුණත් අඳින්න පුළුවන් තමන්ගේ ඇඟ හැඩ කරලා පෙන්වන්න. මීටත් අමතරව තවත් ඔයාට අඳින්න පුළුවන් මෙන්න මේ වගේ panel waist එකක් තියෙන dresses උනත් එතකොට උනත් ඔයාගේ ඉන තවත් හැඩ කරලා පෙන්වන්න ඔයාට උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ වගේ styles ඔයාට අඳින්න පුළුවන් ඔයාගේ ඇඟ inverted triangular shape එකට තියෙනවා නම් ඔන්න ඔයාගේ ඇඟ හැඩ කරලා පෙන්වන්නට. ඊළඟට අපි කතා කරමු අපේ පහළ කොටස එහෙම නැත්නම් අපේ lower body එකට අඳින ඇඳුම් ගැන. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ පුළුවන් තරම් ඔයාට ගොඩක් අර flared තියෙන ruffles තියෙන ඇඳුම් ඒත් එක්කම ටිකක් අර loose වට තියෙන ඒත් එක්කම ඔයාට high waisted තියෙන ඇඳුම් මේ වගේ දේවල් අඳින්න පුළුවන් නම් ඇත්තටම ඔයාට ගොඩක් හොඳට volume එකක් එකතු කරන්න පුළුවන් ඔයාගේ lower body එකට. ඒත් එක්කම ඔයා ගොඩක් වෙලාවල් වලට ටිකක් light colors ඔයාට අඳින්න පුළුවන් නම් ඔන්න මෙමගින් උනත් ඔයාට ඔයාගේ lower body එකට හොඳ volume එකක් එකතු කරගන්නට පුළුවන්. ඉතින් මේ දවස්වල high trend එකේ තියෙනවනේ මේ විවිධ වර්ගයේ prints අඳින එක. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ටිකක් ලොකු printed skirts අඳින්න පුළුවන්, pants අඳින්න පුළුවන්, ටිකක් විවිධ වර්ගයේ prints තියෙන ඇඳුම් අඳින එකනොත් ඔයාට ඔයාගේ lower body එකට හොඳ volume එකක් එකතු කරන්න පුළුවන්. මීට අමතරව ඔයාට glitters තියෙන, එහෙමත් නැත්නම් sequins තියෙන මේ වගේ ඇඳුම් උනත් ඉතාමත්ම ලස්සනයි inverted triangular body එකක් තියෙන කෙනෙක්ට. ඉතින් අපි lower body එකට අඳින ඇඳුම් ගැන කතා කරාම ඉස්සෙල්ලාම අපි බලමු මොන වගේ skirtsද ඔයාට අඳින්න පුළුවන් කියලා. ඉතින් අඳින්න පුළුවන් ලස්සනට ruffles තියෙන එහෙමත් නැත්නම් layered skirts එහෙම ඔයාට අඳින්න පුළුවන් ඔයාගේ lower body එකට හොඳ volume එකක් එකතු කරන්න. මීට අමතරව ඔයාට පුළුවන් pleated skirts අඳින්න පුළුවන්, ඒත් එක්කම box pleats වගේ තියෙන skirts අඳින්නට පුළුවන් ඔයාගේ lower body එකට volume එකක් එකතු කරන්නට. ඒත් එක්කම කොයි කාලෙත් ජනප්‍රිය style එකක් තමයි මෙන්න මේ flared skirts. ඉතින් ඔයාට flared skirt එකක් අඳින්න පුළුවන් volume එක එකතු කරගන්නට. ඊට අමතරව ඔයාට tulip shape එකේ තියෙන skirts අඳින්න පුළුවන් ලස්සනට ඇඟ හැඩ කරලා පෙන්වන්න. ඒ වගේම කලින් කිව්ව වගේ A-line dresses වගේ A-line skirts උත් ඔයාට අඳින්නට පුළුවන් ඔයාගේ lower body එකට හොඳ volume එකක් එකතු කරන්නට කැමති නම්. ඒත් එක්කම pants ගැන කතා කරද්දී ඔන්න ඔයාට අඳින්න පුළුවන් boot cut leg තියෙන denims හරි pants හරි ඒත් එක්කම wide leg pants අඳින්න පුළුවන්. ඒත් එක්කම මේ දවස්වල high trend එකේ තියෙන මෙන්න මේ flared legs තියෙන pants denims අඳින්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් තවත් ප්‍රසිද්ධ style එකක් තමයි මෙන්න මේ boyfriend jeans. ඉතින් boyfriend jeans උත් ඔයාට අඳින්න පුළුවන් ඔයාගේ lower body එකට volume එකක් එකතු කරන්නට ඕනේ නම්. ඒත් එක්කම ඔයාට තවත් සූට් වෙන ස්ටයිල් එකක් තමයි මෙන්න මේ cargo pants. ඉතින් cargo pants කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ lower body එකට හොඳ volume එකක් එකතු කරගන්නට පුළුවන් වෙන pant ස්ටයිල් එකක්. ඒත් එක්කම ගොඩාක් comfortable මෙන්න මේ වගේ palazzo style එකේ තියෙන pants උත්. ඉතින් ගොඩක් වෙලාවට linen වලින් එහෙම හරිම ලස්සන pants එනවා මේ වගේ. ඉතින් මේ වගේ දේවල් වුණත් ඔයාට ස්ටයිල් කරන්න පුළුවන් ඔයාට තියෙන inverted triangular body එකක් නම්. ඉතින් හොඳින් මතක තබා ගන්න ඔයාට ඔයා ඩෙනිම්ස් අඳිනකොට ගොඩක් වෙලාවල් වලට ඔයාට පුළුවන් නම් ටිකක් ලයිට් වොෂ් ඩෙනිම් තෝරගන්න. ඔන්න ඔයාට මේකත් ඇඩඩ් බෙනිෆිට් එකක් වෙනවා ඔයාගේ lower body එකට හොඳ වොලියුම් එකක් එකතු කරන්නට අවශ්‍ය නම්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට අත්හදා බලන්නට පුළුවන් ඔයාගේ ශරීරය ඉතාමත්ම ලස්සනට හැඩ කරලා පෙන්වන්නට. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාට තියෙන මොන ශරීරයේ හැඩයක් වුණත් මේ ශරීරයේ හැඩය ලස්සනයි කියලා තමන් අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවල් වලට අපි mentally down වෙනවා. අපේ අපි මහතව වැඩි වුණත් අපි mentally down වෙනවා. අපි කෙට්ටු වැඩි වුණත් අපි mentally down වෙනවා. අනේ මගේ ඇඟ මෙහෙම හැඩ නැහැ කියලා mentally down වෙනවා. ඉතින් ඇත්තටම මේ අපිට තියෙන මොන ශරීරය වුණත් අපිට අපේ ශරීරයට අපි ආදරය කරේ නැත්තම්
තව කෙනෙක් අපිට ආදරය කරන්නේ කොහොමද? ඉතින් ඒක නිසා තමන්ගේ ශරීරයේ හැඩය කුමක් වුණත්, සයිස් එක කුමක් වුණත්, වර්ණය කුමක් වුණත් තමන් තමන්ට ආදරය කරන්න පුරුදු වෙන්න. එතකොට ගොඩක් වෙලාවට ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. එමගින් ඔයාගේ ජීවිතේ පවා සාර්ථක කරගන්නට ඔයාට ඒක ගොඩක් හොඳ රුකුලක් වෙනවා. ඉතින් මේ හැමදේමත් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය වැඩි කරලා කාන්තාවක් විදිහට ජීවිතේ ජය ගන්නට මේ දේවලුත් උදව් වේවි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති, ඒත් එක්කම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලාත් හිතනවා. ඉතින් ඉස්සරහට කොයි වගේ වීඩියෝස්ද බලන්න කැමති කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්නට එපා. ඒත් එක්කම තාමත් channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම ගිහිල්ලා channel එක subscribe කරන්න. ඒත් එක්කම ඊට යහපැත්තේ තියෙන bell notification එක click කරන්නත් අමතක කරන්න එපා. එමගින් මම අලුතෙන් වීඩියෝ එකක් upload කරපු හැටිය ඔන්න ඔයාට notification එක ළඟටම එවි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. Bye.